හරියාලුවනි, අපි බලමු ඔයාලා ආසාවෙන් බලන සංගීත කතාවට සඳුදා වෙන්නේ මොකද්ද කියලා. සඳුදා වෙන කොටස මම ඔයාලට කියන්න කලින් ඔයාලමගේ YouTube channel එක තාම subscribe කර නැත්නම් subscribe කරන්න මගේ රත්තරන් යාළුවනි. එතන ඉස්සරහ තියෙන bell icon එකත් click කරන්න. එතකොටමයි video එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු video එකට. ඔයාලා දැක්කනේ සීයා යනවා අසේලියෝ බලන්න පොලිසියට. අසේලිත් ඉතින් තනියම යනවා පොලිසියට. ඊට පස්සේ ඉතින් අසේලත් යනවා. ඊට පස්සේ ඉතින් තුන් දෙනාම ඇවිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඉතින් අසේලට කියනවා දැන් දූට අවුරුදු 18ට වඩා වැඩි. ඒක නිසා ඔයාට බෑ දුව මේ හිර කරගෙන ඉන්න, රඳවගෙන ඉන්න බෑ බලින්. ඒක නිසා ඔයාලට මම අද දුව බාර දෙන්නම්. නමුත් මින් ඉදිරියට මේ වගේ දෙයක් වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙයි කියලා අසේලට පොලිසියෙන් අවවාද දීලා දුව බාර දෙනවා. ඔයාලා දකින්න ඇතිනේ දැන් දුව සීනි ගෙදර ඇවිල්ලා ඉන්නේ. ගෙදර ඇවිල්ලා ගියාකට පොඩ්ඩක් ගන්නවා. අයියෝ අතරතුරදී ඔය වෙලාවේදී සුරංජිත් ඇමතුමා කල්පනා කරනවා කොහොමද මේ අසේලගේ දේපල ගන්න. ඇත්තට මේගොල්ලන්ට උනේ දේපල මිසක් අසේනුව නෙවෙයිනේ. කොහොමද මේ දේපල ලියාගන්නේ කියලා ප්ලෑන් කර කර ඉන්නවා. එතනදී අපි අසේනිය උස්සන්න ප්ලෑන් කරා. නමුත් ඒක වෙන්නේ නැහැ. උස්සන්න වෙන්නේ නැහැ. හේතුව තමයි සීයාගේ සීය පොලිසිය තුළ සීයට තියෙන පවර් එක නිසා මේගොල්ල පොඩ්ඩක් පසුබහිනවා. ඔන්න ඊට පස්සේ සොරංජිත් ඇමතුමාගේ ඊළඟ ප්ලෑන් එක තමයි සීයාට මොනවා හරි කරන එක. එතකොට ඇමතුමා ඔය නොකිය කියන්නේ මේ සීරටම කලින් සීයාට මොකක් හරි වැඩක් ලෑස්ති කරන්න ඕනේ කියන එක. මොකද අසේනිව මෙල්ල කරලා අසේනිව මෙල්ල කරන්න පුළුවන් එකම දුරුම්පු වෙන්නේ සීයා විතරයි. එතකොට සීයට මොනවා හරි කරොත් නැත්නම් සීයාව පැහැරගත්තොත් හරි මොකක් හරි දෙයකින් පුළුවන් අසේනිව තමන්ගේ පැත්තට නම්ම ගන්න කියලා සොරංජිත් ඇමතුමා දන්නවා. ඒක නිසා සීයට මොකක් හරි කරලා හරි කමක් නැහැ, අසේනිව නම්ම ගන්න තමයි හදන්නේ කල්පනාව බඳින්න විදිහට. අපි බලමු යාළුවෝ ඊළඟ කොටසෙදී සීයට මොකද වෙන්නේ, සීයාව පැහැරගනීද නැත්නම් සීයාව මරයිද නැත්නම් මොනවා කරයිද කියන එක සම්බන්ධයෙන්. කොහොමත් මට නම් හිතෙන්නේ නැහැ සීයට කරදරයක් වෙයි කියලා. මොකද අසේලි මහී වගේම සීයත් මේ කතාවේ ඉන්න මොන චරිතයක්. ඒත් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉදිරියට. මම නැවතත් මතක් කරනවා යාළමගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ රත්තරන් යාළුවනේ. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.